ගෙවිගිය ජනවාරි මාසයේදී මෙරට ප්‍රධානතම ගුවන් තොටුපළවල් හරහා මගින් 8,46,173ක් සඳහා පහසුකම් සලසා තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමෙහි දත්ත පෙන්වා දෙන්නේ ඒ අනුව දෛනිකව මගින් 27,295කට සේවා සැපීම් ලබා දී ඇති බවයි. දැනට ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන්ම ගුවන් මගින් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සිදු කෙරෙන්නේ කඩුනායක මත්තල හා යාපනය ගුවන් තොටුපළ හරහායි. මෙරට ස්ථාවර දේශපාලන පසුබිම හා පසුකිය කාල සීමාවට සාපේක්ෂව ස්ථාවර වෙමින් පවතින ආර්ථික වටපිටාව තුල ගුවන් මගින් මෙරටට පැමිණෙන සංචාරකීන් ප්‍රමාණයද දෛනිකව ඉහළ යමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය ජනවාරි මාසයේදී පමණක් ජාත්‍යන්තර මගින් 8,46,173ක් සඳහා පහසුකම් සලසා දී ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සඳහන් කළා. එෙහිදී ඔවුන් විසින් දෛනිකව මගින් 27,295ක් සඳහා පහසුකම් සලසා දී ඇති බව සඳහන්. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමෙහි සභාපති ඉංජිනේරු අතුල ගල්කෙටිය මහතා කියා සිටියේ දිනෙන් දින වැඩිවන මගින් සංඛ්‍යාවට පහසුකම් වැඩි කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි යටිතල පහසුකම් ධාරිතාව පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවයි. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.